මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ අපිට 10 වසර නියමිත ගණිතය පාඩම් මාලාවේ 5 වෙනි පාඩම ත්‍රිකෝණ අංග සාමය කියන පාඩම. ඉතින් මම ළඟදී දාපු පෝස්ට් එකකට ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් රිප්ලයි කරලා තිබ්බේ මෙන්න මේ ත්‍රිකෝණ අංග සාමය කියන පාඩම ගැන සාකච්ඡා කරන්න කියලා. ඉතින් මේ ත්‍රිකෝණ අංග සාමය ගැන කතා කරද්දී ත්‍රිකෝණ කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ අංග සාමය කියන එක අපිට පොඩ්ඩක් අලුත් වචනයක් වගේ ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. ඉතින් මේ අංග සාමය කියලා කියන්නේ ඔයා හිතන්නකො දැන් ඔයා යම් කිසි පෑනක් ගත්ත කියලා අලුතින් ඒ පෑනටම සමාන ඔයා පෑන් දෙකක් ගත්තා. ඒ කඩේම පෑන් දෙකක් ගත්තා. ඉතින් එතකොට ඒකේ මිල එක සමානයි ඊට පස්සේ ඒකේ වර්ණය එක සමානයි ඊට පස්සේ ඒකේ තියෙන තීන්ත ප්‍රමාණයකට සමානයි ඒ වගේ මේකේ අර ක්ලිප් එක තියෙන එකත් එක වර්ණයෙන් නම් අන්න ඒ හැම දෙයක්ම එකට ගැලපෙනවා නම් අන්න ඒව අපි හඳුන්වනවා අංග සාම්‍ය ද්‍රව්‍යයක් කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔගොලු උදාහරණයක් විදිහට ෆෝන් එකක් ගන්නකො ඉතින් එකම වර්ගයෙන් අලුතින් ගත්ත ෆෝන් දෙකක් ගැන සලකලා බලනොත් ඒක ඇතුලේ තියෙන ඔක්කොම ඒවා ටික එකට සමාන නම් ඒව අපි හඳුන්වනවා ඒක අංග සාම්‍ය ද්‍රව්‍යයක් කියලා. ඉතින් ඒ විදිහට මේ අංග සාම්‍ය කියන එකේ තේරුම තමයි ප්‍රත්‍යක්ෂයෙන්ම ගැලපෙනවා කියන එක අංගවන පදයක්. ඉතින් මේ පාඩම අපිට ගොඩක්ම අපේ ප්‍රත්‍යක්ෂ පාඩමත් එක්ක පොඩ්ඩක් ගැලපෙනවා. අපි 9 වසරේ ඉගෙන ගත්ත. ඉතින් ඒ වගේම මෙතනදී අපි දැන් කතා කරන ඔය එක එක භාණ්ඩ ගැන නෙමෙයි අපි කතා කරන ත්‍රිකෝණ ගැන. ඉතින් ත්‍රිකෝණ වර්ග ඔයගොල්ලෝ දන්නවනේ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ ත්‍රිකෝණ ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. ඉතින් මේ ත්‍රිකෝණ අංග සාමය කියන කොටස යටතේ අපිට කතා කරන කරුණු හතරක් තියෙනවා. ඉතින් මේ කරුණු හතර තමයි පාකෝපා කෝකෝපා පා පාපා කර්ණපා කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඕගලන්ට මේක අහපු ගමන් නිකක් අමුතු ගතියක් දැනෙනවා. ඉතින් මෙතනදී හැංගිලා තියෙන මේ කෙටි කළා තමයි මේවා දක්වලා තියෙන්නේ. ඉතින් මේ පාකෝපා කියලා කියන්නේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණයක පාදයයි කෝණයකුයි පාදිකුයි බලලා අපිට මේක අංග සම කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ පාදයයි කෝණයයි පාදයයි. ඉතින් මේ කෝකෝපා කියලා කියද්දී ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති ත්‍රිකෝණයක තියෙන කෝණ දෙකක් සහ පාදයක් සලකලා බලලා අපිට මේ ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි අවස්ථාව තමයි පාද 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 කියලා කියන්නේ කියන්නේ පා පා පා. ඉතින් මේ පාද 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 ත්‍රිකෝණයක තියෙන පාද තුනක් සලකලා බලලා ඒක තවත් ත්‍රිකෝණයක් එක අංග සම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කර්ණපා කියන්නේ අන්තිමක. ඉතින් මේ කර්ණපා කියලා කියන එක අපිට කතා කරන්න තියෙනවා මේ මේ පාඩමේදී. ඉතින් මේ කර්ණය කියලා කියන්නේ අංශක 90 කෝණ ඉදිරියේ තියෙන පාදයකට. ඉතින් ඒක තමයි ඒක සලකලා බලලත් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයක් සමග අංග සම කරන්න. ඉතින් ඔන්න ඔය තියෙන්නේ මම දැන් ඔයගලන්ට අද මේ මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්න යන කොටස් හතර. ඉතින් මේ අපි මේ කරන පාඩම අපි පාඩම් වීඩියෝ කොටස් හතරකට කඩලා තමයි කරන්නේ. ඉතින් ඒකේ පළවෙනි කොටසෙන් අපි පාකෝපා අවස්ථාව ගැන කතා කරනවා. දෙවෙනි කොටසෙන් කෝකෝපා අවස්ථාව ගැන කතා කරනවා. තුන්වෙනි කොටසෙන් පා 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 අවස්ථාව ගැන කතා කරලා හතරවෙනි කොටසෙන් කර්ණපා කියන කොටස කතා කරනවා. ඉතින් මේ පාකෝ පා ගැන අපි කතා කරොත් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න පාදයයි කෝණයයි පාදයකුයි බලලා අපිට මේක හදන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේකේ නිදර්ශනක් හදලා බලලා මේ පාකෝ පා අවස්ථාව තේරුම් ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් මුලින්ම නිදර්ශන හදලෙමු. මේ ඇවිල්ලා අපේ නිදර්ශන එක අපේ අච්චු පොතේ දීලා තියෙන අපි එහෙනම් ඒක හදලා බලමු අපිට මේ පාඩම මේ ගණන් තේරෙනවද කියලා. හරි, අපේ පළමේක තමයි අපේ රූපය. මම දැන් අපේ කොළේ ඇඳගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට මුලින්ම මේකේ සාධනය ලියා ගන්න ඕනේ. ඉතින් සාධනය කියන්නේ කෝගොල්ලෝ දන්නේ නැති මේකේ තියෙන කරුණු අපි එකතු කරලා මේකේ දත්ත විදියට හදන්න ඕනේ. හරි, අපි එහෙනම් බලමු සාධනය කියලා මෙහෙම ලියලා අපිට ලියන්න පුළුවන්. දැන් මුලින්ම අපි මෙතන ඔයගලන්ට මේ රූපය බැලූ බැලමට පේන ඇති ත්‍රිකෝණ දෙකක් පේනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි මේක බෙදලා තියෙන්නේ. මේක නිකන් කිරිබතක් හැඩයටනේ තියෙන්නේ. මේක දැන් දෙකට බෙදුවාම මේක එක ත්‍රිකෝණයක් වෙනවා. මෙන්න මේක තව ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. හරි, ඉතින් මුලින්ම අපි මේ ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියා ගන්න ඕනේ. ඉතින් ඊට කලින් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ මැද තියෙන ලයින් එක මෙන්න මේ ඉර මේ දෙපැත්තටම යනවානේ. මේ ත්‍රිකෝණේ මෙන්න මේ මේක එක පාදයක්. මේ ත්‍රිකෝණේ මේක තව එක පාදයක්. ඉතින් මේ දෙකම එකට තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි එක ඉර මෙහෙම ඉරි දෙකකින් මෙහෙම ඒක මාක් කරගන්න. එතකොට අපිට පැටලෙන්නේ නැති නිසා. හරි, ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදය තමයි මෙන්න මේ මැද තියෙන ඉර. හරි, මුලින්ම අපි මේකේ ත්‍රිකෝණ දෙකේ නම් ලියා ගන්නවා. මේක අපිට A B C කියලා තමයි මුලින්ම දීලා තියෙන්නේ.
ඉතින් ඒ ත්‍රිකෝණය තමයි මෙන්න මේ උඩ තියෙන එක. ඉතින් ඒක මුලින්ම අපි ඒක ලියලා ඊට පස්සේ මේක ත්‍රිකෝණය මෙන්න එහෙම මාක් එකක් දා ගන්නවා. ABC ත්‍රිකෝණ කියන එක අඟවන්න තමයි මෙන්න මේ මාක් එක දාන්නේ. ඊට පස්සේ මේකේ ඊට පස්සේ දාන්න ඕනේ සහ කියන එක. මතක තියාගන්න ABC ත්‍රිකෝණය සහ ඊට පස්සේ අට එක ලියා ගන්න ඕනේ CAD. හරිනේ. CAD ත්‍රිකෝණ වල කියලා අපි ලියා ගන්න. හරිද? ඉතින් මෙතනදී අපි මේක කියවන්නේ කොහොමද කියනවනේ ABC ත්‍රිකෝණය සහ CAD ත්‍රිකෝණය වල සාධනේ තමයි දැන් අපි ලියන්න යන්නේ. හරි. දැන් මේකේ සාධනේ ලියද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ සමාන අකුරු දාලා තියෙනවා මෙන්න මෙතෙන්ට. මේ බලන්නකෝ. මේ BA පාදය මෙන්න මේ DA පාදයට සමානයි කියලා අපිට දීලා තියෙනවා. ඉතින් අපි ඒක ලියා ගන්නවා. B සමානයි sorry BA සමානයි DAට. හරිනේ. මොකද මේ පාදේම අපි ලියන්න ඕනේ නිසා. ඊට පස්සේ ඕක තමයි පළවෙනි මේ අපිට දීලා තියෙන දත්. ඉතින් අපි ඒක ලියනවා D ඇත. අපිට දීලා තියෙනවා මෙන්න මේ දත්ය. D ඇත. හරිනේ. ඔන්න ඔය විදිහට අපි මුලින්ම මෙහෙම වරහණක් දාලා ඒකයි අයිනේ ලියා ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනද මෙන්න මෙතන අපිට දීලා තියෙනවා මේ විදිහේ කෝණයක්. ඉතින් මේ කෝණයට කෝණය ගැන ලියද්දි මෙන්න මේ BAC කියන කෝණය බලන්නකෝ. මේ කෝණය මෙන්න මේ යට තියෙන ත්‍රිකෝණේ CAD කෝණයට මෙන්න මෙතන කෝණයට සමානයි කියලා දීලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ඒක ලියා ගන්න ඕනේ. මේ විදිහට BA ලියනවා. ඊට පස්සේ ඒකුලින් තොප්පියක් දාලා මේ මේ පැත්තේ C ලියනවා. හරිනේ. එතකොට මෙන්න දැන් මේ කෝණේ අපි ලියාගත්තා. ඒක සමානයිලු මෙන්න මේකත් කෝණයට. ඒක අපි ලියද්දි CAD. හරිනේ. C A උඩින් තොප්පියක් දැම්මා D ලිව්වා. හරිනේ. මේකත් අපිට D ඇත. හරිද? ඔන්න ඔය විදිහට අපිට මේකේ දත්ත ටික ලියා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව එකක් තියෙනවා මේ මැද තියෙන පොදු පාදය. ඉතින් ඒකත් මේකේ දැන් අපි මේ දැන් කිව්වා වගේ මේක අපි පාකෝපා අවස්ථාවනේ කතා කරන්නේ. පාකෝපා. ඉතින් මේ පාකෝපා කියලා කිව්වේ පාදයයි කෝණයයි පාදයයි. ඉතින් මෙතනදී අපි මුලින්ම දැන් පාදයක් ලියාගත්තා. මෙන්න මේ පාද දෙක අපි ලියාගත්තා. ඊට පස්සේ කෝණයක් අපි ලියාගත්තා. ඊට පස්සේ තව පාදයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ පාදේ තමයි මෙන්න මේ මැද තියෙන මෙන්න මේ ඉර මේ මේ පොදු පොදු පාද. ඉතින් ඒක අපි ලියාගන්න ඕනේ. CA. CA තමයි ඒකේ නම. CA සමානයි CA වලට. ඉතින් මොකද මේ දැන් මේ ත්‍රිකෝණ දෙකටම පොදු මේකනේ. ඒක නිසා CA සමානයි CA. ඉතින් මේක අපි ලියන්න ඕනේ D ඇත නෙමෙයි. ඒක අපිට දීලා තිබෙන්නේ අපි තමයි මේ ඉරි දෙක ගහගත්තේ. ඒක අපි ලියන්න ඕනේ පොදු පාදය කියලා. හරිනේ. පොදු පාදය කියලා අපි ලියනවා. ඉතින් මට මෙතන ඉන්න නැහැ. මම කෙටියෙන් මෙහෙම ලිව්වේ. හරි. ඉතින් ওই විදිහට අපිට මේකේ සාධනය කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකේ සාධනය කළා අපි මේකේ ප්‍රතිඵල ලියන්න ඕනේ. ඉතින් ප්‍රතිඵල ලියද්දී අපි මුලින්ම ප්‍රතිඵල කියලා මෙහෙම ලියා ගන්නවා. ඉතින් ප්‍රතිඵල කියලා ලියලා ඊට පස්සේ අපි මේකේ තියෙන අනුරූප අංග ටික ලියා ගන්න. ඉතින් අනුරූප අංග කියන්නේ දැන් මේ මෙතන දැන් ත්‍රිකෝණ දෙකක් තියෙනවා නම් අපි දැන් මේ A කියන මේ කෝණය ගමුකෝ මෙන්න මේ කෝණය. ඉතින් A කෝණයට විරුද්ධ දෙසින් තියෙන පාදය අපිට ගන්න පුළුවන්. මේ කෝණයට විරුද්ධ දෙසින් තියෙන පාදය බලන්නකෝ CB. ඉතින් එතකොට අපි CB එක පැත්තක ලියා ගන්න CB පාදය. ඊට පස්සේ මේ යට කෝණේ තියෙනවානේ මේ දැන් මේ AB වලටම සමාන එක. ඒ තමයි මෙන්න මේ sorry මේ මෙන්න මේ කෝණෙටම සමානක තමයි මේ යට තියෙන එක විල CAD. ඉතින් අන්න ඒ කෝණ ඉස්සරහා තියෙන්නේ මෙන්න මේ CD පාදය. ඉතින් අපි ඒක ඉස්සරහා ලියා ගන්න CD කියලා. ඉතින් මේක අපි ඉස්සරහට මේ වෙනම ත්‍රිකෝණ අර අභ්‍යාස කරද්දී අපිට මේක දැනගන්න පුළුවන්. හරි. ඉතින් ඒක විතරක් නෙමෙයි ඔයගලට පේනවා ඇති දැන් මෙතන අපි ලිව්වා මෙන්න මේ DA කියන පාදය. මේ බලන්නකෝ. මේ DA කියන පාදය ඉස්සරහා තියෙන කෝණයක් මෙන්න මේ C කෝණය. මේ බලන්න. ACD කියන කෝණය මෙතන තියෙනවා. ඉතින් මේ පැත්තෙත් බලන්න මෙන්න මේ දැන් තනීරකින් පෙන්වලා තියෙනවා මෙන්න මේක. ඉතින් මෙතන ඉස්සරහ තියෙන මෙන්න මේ ආයිත් මේ C කෝණය. ඒක ඇවිල්ලා මේ කොමේ ත්‍රිකෝණේ තියෙන එක. එතකොට ඒක BCA. ඉතින් ඒකත් අපි ලියා ගන්න ඕනේ. අපිට ඕන නම් මේක සරලව ලියා ගන්නව නම් මේ විදිහට C තොපියක් දාන්න පුළුවන් තනිකන් ලියලා. ඉතින් එහෙම නැත්තම් ඕගලන්ට පැහැදිලිව මේක පේන්න ඕනේ නිසා ඕගොල්ලෝ මේකට දාන්න A CD කියලා. ඊට පස්සේ මේක මේ පැත්තට දාන්න BCA කියලා. හරි. ඕක තමයි දැන් දෙවනි අපිට දෙවිලා තියෙන ප්‍රතිඵල. ඉතින් මේක ඉස්සරහා ලියන්න අනුරූප අංග කියලා. ඒක අනිවාර්යයි. හරි. ඊට පස්සේ ওই විදිහට දැන් යට එකට අනුරූප අංග කියලා ලියා ගන්න. හරි. ඊට පස්සේ මේකේ තව ප්‍රතිඵලයක් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි ඕගලන්ට පේනවා ඇති දැන් අපි මෙතන මේ පොදු පාදේ තියෙනවානේ. මේ පොදු පාදේ ඉස්සරහා තියෙන මෙන්න මේ D කියලා කෝණයක්. ඉතින් අපි ඒක ලියා ගන්න ඕනේ. C ඊට පස්සේ මෙතන D දැම්මා තොප්පියක් දැම්මා A කියලා ලියලා මේක සමාන කිරීම දාලා මේ පැත්තේ දැන් ප්‍රතිවිරුද්ධ දෙක මෙන්න මේක. ඉතින් එතකොට CBA.
හරිනේ ඔන්න ඔය විදිහට අපිට දැන් මේ මේකේ ගණන් හදන්න පුළුවන් ඉතින් මේකත් අපි අනුරූප කියලා දාන්න ඕනේ අනුරූප අංග කියලා ඉතින් මේක මං ඉඩ නැති නිසා ඔහොම ලියාගන්න කෙටියට ඉතින් මෙතනදී මට තව පුංචි දෙයක් ඕගලන්ට කියන්න අමතකුණා ඒක තමයි පුංචි දෙයක් නෙමෙයි ඒක ප්‍රධානම දෙයක් ඉතින් ඒක මම සෝරි කියන ඉතින් මම ඒක තමයි දැන් මේ ඔයගොල්ලෝ මේ සාධනේ ලියන ඉවරුනහම ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලියන්න ඕන එකක් තියෙනවා එනම් ඒ කියන්නේ මේ එනම් කියලා අර 33ක් දාන්නේ ඒ 33 දාලා අපි ලියනවා A B C ත්‍රිකෝණය මේ විදිහට ඉරි තුනක් ගහන්න ඕනේ අනිවාර්යයෙන් ඒකෙන් කියන්නේ අංග සම වෙනවා කියලා අංග සමයි ඒකෙන් තමයි මෙන්න මේ ඉරි තුනක් ගහන්නේ අපි සාමාන්‍ය ඉරි දෙකයිනේ ගහන්නේ සමානයි කියලා මේක වෙන සම්පූර්ණයෙන් සමානයි ඉතින් එතකොට අපි දාන්නේ ඉරි තුනක් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඒක අනිවාර්ය දෙයක් මට ඒ කියන්න අමතක වුණා ඊට පස්සේ ඊළඟට වා ලියන්න ඕනේ අන්තිම අනිත් ත්‍රිකෝණේ නම C A D කියන ත්‍රිකෝණේ හරිනේ ඔන්න ඔය විදිහට ලිව්වා ඔයගොල්ලන්ගේ දැන් සාධනේ උත්තරේ හරි ඊට පස්සේ ප්‍රතිඵල ටික ලිව්වා ඔයගොල්ලන්ගේ උත්තරේ හරි ඉතින් එහෙනම් අපි යමු අපේ පහේ එක අභ්‍යාසයේ ගණන් කිහිපයක් හදන්න. හරි. ඉතින් පහේ එක අභ්‍යාසයේ මේ ප්‍රශ්න ඕගලන්ට මේ පොතේ පේන්නේ නැති වෙති. ඉතින් ඒ හේතුව නිසා ඕගලගේ ස්ක්‍රීන් එකේ මේ මම කරන හැම ප්‍රශ්නයක්ම පෙන්නනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් හරි. අපි මුලින්ම මේකේ තියෙන පළවෙනි ගාන හදලා බලමු. ඉතින් මේ පළවෙනි ප්‍රශ්න අපිට දීලා තියෙන අහලා තියෙන දී යති දත්තණු අංග සමබව පෙන්වීම සඳහා පාකෝපා අවස්ථාව යොදාගත හැක්කේ පහත දක්වන කුමන ත්‍රිකෝණ යුගවලටදයි නිර්ණය කරන්න කියලා තමයි මෙතනදී අපිට කතා කරන්නේ. ඉතින් මෙතනදී අර කිව්වනේ අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ පාකෝපා අවස්ථාව ගැන. ඉතින් හරි. අපි බලමු මේකේ තියෙන මේ පින්තූර අතරින් මෙන්න මේ අංග සම වෙන ඒවා තෝරගෙන ඒවා අපිට කියනවා මේවා සාධනය කරන්න අර අංග මේ ඒවා ප්‍රතිඵල ලියනවා කිව්වේ. අන්න ඒවා ලියන්න කියලා තමයි මෙතනදී කියන්නේ. හරි. අපි බලමු මේකේ තියෙන පින්තූර දිහා. මේකේ පළවෙනි පින්තූර ගත්තොත් ඒකේ තියෙන්නේ මෙන්න මේ විදිහේ ත්‍රිකෝණ දෙක මම එකට අග්ගාල ඇඳ ගන්නම්. ඔබලන්ට දැන් පේනවා ඇති මේක තමයි රූපේ දැන් අපිට මේකෙන් අහනවා මේක අංග සම වෙනවද කියලා මුලින්ම බලන්න කියලා. ඉතින් මේක අපි දන්නවා පාකෝපා අවස්ථාවෙන් තමයි මේ ගණන් අපි හදන්නේ. පාකෝපා කියන්නේ කියන්නේ පාද කෝණ පාද කියන එකනේ. දැන් මෙතන බලන්න මෙතන පාදයක් තියෙනවා QP පාදය. ඊට පස්සේ මෙතන කෝණයක් තියෙනවා මෙතන පාදයක් තියෙනවා. හරිද? දැන් මේ ත්‍රිකෝණය ගත්තත් මෙතන පාදයක් තියෙනවා මෙතන කෝණයක් තියෙනවා මෙතන පාදයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක අංග සම වෙනවා. ඉතින් අංග සම වෙනවා නම් අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා මේක සාධනය කළා පෙන්වන්න කියලා. ඉතින් මේ සාධනය කරද්දී මුලින්ම සාධනය කියලා ලියා ගන්නවා. ඊට පස්සේ අපි එකට ඉරක් හරි මොකක් හරි ගහගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ මේකේ සාධනය වෙන අංග ටික ලියා ගන්නවා. ඉතින් හරි මම දැන් මේක නිකමට මේක හදලා බැලුවා. ඉතින් අපි බලමු මේකෙදි මුලින්ම අපි කරන්න ඕනේ මේකේ දැන් ත්‍රිකෝණේ මුලින්ම ලියා ගන්න ඕනේ ත්‍රිකෝණය. ඊට පස්සේ මේකේ ත්‍රිකෝණේ ලියද්දී අපි මුලින්ම ලියනවා P Q R ත්‍රිකෝණය සහ අද දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ කෙටියෙන් අපිට මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ S T U ත්‍රිකෝණවල ඊට පස්සේ අපි මේකේ අංග ටික ලියා ගන්න. හරි. මේකෙදි PQ අර කිව්වා වගේම මෙන්න මේ PQ මේක අපිට ගන්න පුළුවන් මෙන්න මේකත් එක්ක UT ට සමාන නිසා. හරි. ඊට පස්සේ අපි මේක සමාන කරනවා UT ට. හරි. දැන් ඔන්න දැන් අපි පළවෙනි පාදේ ලිව්වා. ඊට පස්සේ දෙවෙනි පාදෙත් අපි ඕගාම්ම ලියා ගමු. මෙන්න මේක මේකට සමානයි කියලා අපිට දීලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහ අපි දී යත කියලා ලියන්න ඕනේ. මට ඒක අමතක වුණා. ඉතින් ඒක ඔයගොල්ලෝ මතක් කරලා ලියන්න. ඊට පස්සේ මේක ගත්තොත් Q R කියන එක අරගෙන ඊට පස්සේ මේ පැත්තේ තියෙන ST කියන එක අපි මෙහෙම ලියාගෙන මේක ලියනවා D ඇත කියලා. මොකද මේ අපිට මේක සමානයි කියලා අපිට දීලා තියෙන නිසා. හරි. D ඇත කියලා අපි ලියා ගන්නවා. ඊට පස්සේ අපේ ඊළඟ එක අපිට කියනවා මෙන්න මේ කෝණය. මේ බලන්නකො PQR කියන කෝණය අපිට මෙතනදී දීලා තියෙනවා. ඉතින් අපි ඒක මේ ලියාගනිද්දී මුලින්ම ලියනවා PQR කියලා. PQR කියලා මේ Q එකට උලින් මේ දාගන්න ඕන තොප්පිය. ඊට පස්සේ මේ පැත්තේ මෙන්න මේ T කියන කෝණය තමයි මේ සමාන වෙන්නේ. ඊට පස්සේ මේක STU කියලා ලියලා මේ T අකුරු උඩින් දාගන්න තොප්පිය. ඊට පස්සේ මේක අපි දියා ගන්නවා D ඇත කියලා දත්තය. දී ඇත. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ලියන්න අමතක කරන්න එපා. ඊට පස්සේ දැන් මේකේ මම කිව්වා විදිහටම මේක අපි ලියන්න ඕනේ එනම් PQR ත්‍රිකෝණය අංග සමයි ඉරි තුනක් ගැහුවා STU ත්‍රිකෝණයට. හරිනේ. ඔන්න ඔච්චර තමයි සාධනේ ලියන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ ප්‍රතිඵල ලියන්න ඕනේ. ප්‍රතිඵල මම මේ හරිය ලියන්න. ප්‍රතිඵල ලියද්දි මේක අපිට ප්‍රතිඵල විදිහට අපි ගන්නවා මුලින්ම මේ කෝණය. මේ PQR කෝණ ඉස්සරහා තියෙන මෙන්න මේ විදිහේ පාදයක්. ඉතින් මේ PR පාදය ඔයගලන්ට බලා ගන්න පුළුවන්.
ඉතින් අපි මේ PR පාදය මේ පැති තියෙන මේ කෝණ ඉස්සරහා තියෙන SU පාදයට සමාන කරන එක හිම වෙනවා. ඉතින් එතකොට PR සමානයි SU ට. හරිනේ. ඒ විදිහට අපිට ප්‍රතිපල ලියන්න පුළුවන්. ඒක පළවෙනි ප්‍රතිපලේ. ඊට පස්සේ දෙවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ QP පාදය. දැන් අපිට දීලා තියෙන ඒවට අනුව ඒකේ විරුද්ධ පැත්තේ තියෙන ඒවා අපි හදා ගන්න ඕනේ. දැන් බලන්න මේ QP මේ PQ පාදයේ ඉස්සරහා තියෙනවා R කියලා. මෙන්න මේ විදිහේ කෝණයක් ඔයගොල්ලන්ට පේන ඇති R එක අපිට කෝණයක් විදිහට ගන්න පුළුවන් QRP කියලා. ඊට පස්සේ දැන් මෙතන තියෙන දැන් මේකේ තනි ඉරක් තියෙන එක මේ පැත්තේ තියෙන්නේ. ඒක ඉස්සරහා තියෙනවා S කියලා එකක්. ඉතින් S කියන එක මෙන්න මේ R ට සමාන වෙනවා. ඉතින් එතකොට අපි ලියනවා S උඩින් තොප්පියක් ඕන දාගන්න නැත්නම් අර දෙපැත්තෙන් අය දෙකක් දාගන්න. ඊට පස්සේ මේ පැත්තේ R දාගෙන ඊට පස්සේ මේකේ තොප්පියක් දාගන්න. ඉතින් ඒක අර ඔයගොල්ලෝ මෙහෙම QP QRP කියලා මෙහෙම ලියාගත්තත් අවුලක් නැහැ. හරි. ඔන්න දැන් ඒක තමයි දෙවනි මේ ලක්ෂණ. ඉතින් මේක අපි ලියන්න ඕනේ අනුරූප අංග කියලා. හරිනේ. ඔක ඔයගොල්ලෝ හැම එක හැම ප්‍රතිපලයකටම ලියන්න ඕනේ අනුරූප අංග. හරිනේ ඔන්න ඔය විදිහට ලියා ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ තව එකක් මෙතන හැංගිලා තියෙන. ඉතින් ඒව අපි හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනදි මෙන්න මෙතන ඉරි දෙකක් ගහලා තියෙනවා. මෙන්න මේ ඉරි දෙකට ඉස්සරහා තියෙන මේ මේ පැත්තේ නම් P තියෙනවා, මේ පැත්තේ නම් U තියෙනවා. ඉතින් එතකොට ඒ දෙකත් එකට සමාන වෙනවා. P තොප්පියක් දැම්මා සමානයි U ට. හරිනේ. ඔන්න දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති කොහොමද මේකේ ප්‍රතිඵල ලියන්නේ කියලා. හරි. අනුරූප අංග. හරි. ඉතින් මම මේකේ මේ දැන් අපිට මේ 49 පිටුවේ තියෙනවා මේකේ ගණන් 4ක්. ඉතින් ඒ 4ෙන් දෙකක් තමයි මේකේ මේකේ මේ මේවා වෙන්නේ. කියන්නේ මේකේ අංග සම වෙන්නේ. ඉතින් ඒ දෙක මම හදලා ඔයගලට එහා පැත්තේ තියෙන ගණන් ටික ඔයගලන්ට gedara වැඩ විදිහට දෙනවා. ඉතින් gedara වැඩ කිව්වේ ඔයගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට ඒ ටික හදලා ඔයගලන්ට පුළුවන් අපේ පල්ලෙහා තියෙන link එක click කරලා අපේ Facebook group එකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ Facebook group එකට සම්බන්ධ වෙලා ඔයගලන්ට පුළුවන් ඒකට ඔයගොල්ලෝ කරන වැඩ ටික photo එකක් ගහලා share කරන්න. ඉතින් එහෙම නැත්නම් අපේ මම දැන් WhatsApp group එකත් හදලා තියෙනවා. ඉතින් ඒ group එකට සම්බන්ධ වෙලා ඒකේ අපේ මේ join වෙලා ඉන්න හැම යාළුවෙක්ටම share කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒවට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ මෙන්න මේ ඔයගොල්ලෝ හදපු ටික ඒගොල්ලන්ට share කරන්න, ඒ group වලට share කරන්න. ඉතින් හරි. අපි දැන් ආයිත් යමු අපේ පාඩමට. ඉතින් අපිට දෙවනි එක විදිහට ඔයගොල්ලන්ගේ screen එකේ පේනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් උදාහරණයකට ගමු. අපි ඒක බලමු ඒක අංග සම වෙනවද කියලා. ඉතින් මුලින්ම මම රූපය ඇඳගෙන ඉන්නා. දැන් මම රූපය ඇඳගත්තා. ඒ වුණාට මේකනම් අංග සම වෙන්නේ නැහැ. ඉතින් ඔයගලට බැලූ බැලමට පේන ඇති ඔය පෙන්නන රූපේ මේකේ තියෙනවා අපි දැන් කතා කරන්නේ පාකෝපා කියලා. ඉතින් මේ පාකෝපා කියන්නේ පිළිවෙලින් තියෙන. ඒ කියන්නේ පාදයකුයි ඊට පස්සේ මේ පාද දෙකක් මැදි වෙච්ච කෝණයක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඉතින් එහෙම කිව්වම ඔයගල ලේසියෙන් අඳුරගන්න. ඉතින් මෙතනදී අර කලින් රූපේ ගන්නකෝ. ඒකේ මේ පාද දෙකක් මැදිව මෙන්න මේ විදිහ කෝණයක් හැදිලා තිබ්බා. ඉතින් මෙතනදී එහෙම වෙලා නැහැ. පාද දෙකක් තියෙනවා, කෝණිකුත් තියෙනවා. ඒ උනාට මේ පාද දෙකට මැදිව නෙමෙයි මේ කෝණේ පිහිටලා තියෙන්නේ. ඒකට වෙනම. ඉතින් ඒක අංග සම වෙන්නේ නැහැ. ඉතින් ඒක අංග සම වෙන්නේ නැති දෙයක්. ඉතින් ඒක අපි ලියන්න ඕනේ අංග සම නොවේ කියලා. හරිනේ. ඉතින් ඕගොල්ලන්ට දැන් පැහැදිලි නැති කොහොමද මේ ගණන හදන්නේ කියලා. හරි. ඉතින් අපි යමු එහෙනම් ඊළඟ රූපේ බලන්න. ඊළඟට තියෙන රූපෙත් ඕගොල්ලන්ට පේන රූපෙත් අංග සම වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව ඕගොල්ලෝ දන්නවා. ඊට පස්සේ අපි යමු හතරවෙනි එකට. හතරවෙනි එක අංග සම වෙන රූපයක් තියෙන්නේ. ඉතින් අපි ඒක බලමු මුලින් ඇඳගෙන. හරි. ඉතින් ඕගලන්ට දැන් මම ඒක ඇඳගත්තා. ඒකේ සුජුකෝණාෂ්ටාකාරී ත්‍රිකෝණ දෙකක් තමයි තියෙන්නේ. සුජුකෝණී ත්‍රිකෝණ දෙක. ඉතින් ඒක ඉලක්කම් දාලා තියෙනවා. ඉතින් ඉලක්කම් දැම්මම ගොඩක් දෙනෙක් හිතනවා මේක ගණන් හදන්න තියෙන එකක් කියලා. ඉතින් එහෙම නෑ. අරකත් කලින් විදිහම තමයි මේ පාද භාවිතයෙන් තමයි හදන්නේ. ඉතින් මේකෙදි මෙන්න මේ අට දෙපැත්තෙම මෙන්න මේ තියෙන මේ අයිනවල දෙක 8 cm. ඉතින් ඒක අපි දන්නවා මේ දෙක එකට සමානයි කියලා. ඉතින් ඒ වගේ මේ එතකොට මම පොඩි ඉරි කෑලි දෙකක් ගහුවා මේ දෙක එකට සමානයි කියලා. ඉතින් ඒ වගේ මේක සුජුකෝණී ලකුණ අපිට දීලා තියෙනවා. ඉතින් ඒක අපිට බැලු ඒක අපි අඳුර ගන්න ඕනේ මේක සුජුකෝණී කියලා. ඉතින් ඊට පස්සේ පහ. මේ පහ දෙපැත්තෙම තියෙන. ඉතින් ඒක නිසා මේකටත් ඒ පහ මේ ඉර මේ පාදයේ සමානයි කියලා අපි දන්නවා. හරි. දැන් ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මේකේ තියෙන සාධනේ ලියා ගන්න ඕනේ මුලින්ම. අපි මේකේ සාධනේ ලියා ගමු. හරි. මේක මම සාධනේ කියලා ලියලා ඊට පස්සේ මම මේකේ මුලින්ම ලියා ගන්නවා. x y z
त्रिकोणय सह एल एम एन त्रिकोणवल කියලා ලියලා ඊට පස්සේ අපි මේකේ අංග ටික ලියා ගන්න ඕනේ. ඉතින් අංග විදිහට අපි දැන් කිව්වා වගේ දැන් මේ MN කියන මේ 8 කියන එක දෙකට සමානයිනේ. ඉතින් එතකොට MN තමයි පාදේ මේ පැත්තේ තියෙන ත්‍රිකෝණේ පාදේ නම. ඊට පස්සේ මේ පැත්තේ තියෙන පාදේ නම XY. ඉතින් ඒව අපි සම්බන්ධ කරන්න ඕනේ. XY සමානයි. ඊට පස්සේ MN. හරිනේ. ඔන්න දැන් ඒක අපි හොයාගත්තා. ඊට පස්සේ ඒක අපි ලියා ගන්න ඕනේ D ඇත කියලා. හරිනේ. ඔන්න දැන් අපි පළවෙනි දත්තය අපි හොයාගත්තා. ඊට පස්සේ දෙවෙනි එක අර පහ තියෙන එක ඒක අපි ලියාගමු. ඊට පස්සේ මෙතනදී අපි ලියනවා මේ පහ හැදිලා තියෙන LM වලින්. ඊට පස්සේ මේකේ ඕගලන්ට පැහැදිලි නැති ඔය පින්තූරේ පේනවා LM සමානයි YZ වලට. ඊට පස්සේ ඒක අපි මේ මෙහෙම ලියාගමු. ඉතින් මේ විදිහ ලියාගෙන ඊට පස්සේ ඕගලන්ට පේන ඇති කෝණයක් තියෙන මේ අංශක 90 කෝණය. ඉතින් ඒක අපිට සරලව ලියා ගන්න පුළුවන් Y මේ පැත්තේ ත්‍රිකෝණේ Y. ඊට පස්සේ මේක සමානයි මේ පැත්තේ ත්‍රිකෝණේ M. හරිනේ. හරිනේ ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙහෙම තොප්පියක් දාගෙන මේක සරලව කරන්න. ඉතින් ගොඩක් වෙලාව ගන්නත් එපා. මොකද අපේ විභාගෙට වෙලාව නැති නිසා. ඉතින් මේක අපි D ඇත කියලා ලියා ගන්න ඕනේ. ඉතින් එතකොට අපි මෙතන දැන් මෙතන අපිට වෙන්නේ මේ Y කියන කෝණයයි M කෝණය. ඉතින් මේක අංශක 90 කෝණය. ඉතින් ඒක අපිට දීලා තිබෙන්නේ නැහැ. මේක සමානයි කියලා. මේකට මේක සමානයි කියලා. ඉතින් ඒක අපි හොයාගත්තේ. ඉතින් එතකොට අපි මෙතන කරන්නේ මේක අංශක 90ක් කියලා මෙහෙම දාලා වරහන වහන. ඉතින් ඔයගොල්ලන්ට දැන් පැහැදිලි නැති කොහොමද මෙන්න මේ ගාන පළවෙනි ගාන හදාගන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අච්චු පොතේ 50 පිටුවේ ඔයගොල්ලන්ට තව ගණන් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් හදලා අර කියපු groups වලට ඔයගොල්ලන්ට පුළුවන් ඒ ටික share කරන්න. ඉතින් ඊට පස්සේ අපි දෙවෙනි ගාන එක ගානක් හදලා බලමු. ඊටු ටික ඔයගොල්ලෝ හදන්න. ඉතින් හරි දෙවෙනි ගාන අපි ගණන් දෙකක්ම හදලා බලමු. ඉතින් දෙවෙනි ගානේ අපිට තියෙන ත්‍රිකෝණ නිර්මාණය කරන්න. ඒකේ මොකද්ද තේරුම කියලා කියනවා නම් ත්‍රිකෝණයක් අඳින්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒකේ පළවෙනි ගාන කියනවා නම් අපිට දීලා තියෙනවා PQR හා XYZ කියලා ත්‍රිකෝණ දෙකක් ගැන. ඉතින් අපි මුලින්ම කටුවට ත්‍රිකෝණ දෙකක් මෙහෙම ඇඳගමු. ඉතින් අපි මෙහෙම ඇඳගෙන ඊට පස්සේ ඒකට නම් දාමු P Q R සහ ඊට පස්සේ X Y Z කියලා අපි නම් දාමු. ඉතින් මේකේ දීලා තියෙන විදිහට අපි මේක ඇඳ ගන්න ඕනේ. ඉතින් මේකේ P මුලින්ම දීලා තියෙනවා PQ සමානයි X Z කියලා. ඉතින් මේකට මේක සමාන වෙනවා. ඊට පස්සේ මේකේ දීලා තිනවා XY සමානයි QR ට. QR ට මේක සමානයි කියලා. ඊට පස්සේ මේකේ අපිට දීලා තිනවා කෝණය. ඉතින් ඒ කෝණය තමයි PQR. PQR කියලා මෙන්න මේ කෝණේ සමානයිලු Z X Y Z X Y මෙන්න මේ කෝණයට. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා එක දැන් අනු මේ අංග සම වෙනවා. මොකද පාදයේ කෝණයේ පාදයේ තියෙන නිසා. ඉතින් අපි මුලින්ම මේක හොඳට මතක තියාගන්න. මේ අපි කතා කරන්නේ පළවෙනි අවස්ථාව පාකෝපා කියන අවස්ථාව යටතේ. තව මේ කාරණා තුනක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරන ඉදිරි වීඩියෝ වලදී. ඉතින් මේකෙන් කතා කරන්නේ මේ පාකෝපා අවස්ථාව ගැන විතරයි. ඉතින් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. ඉතින් අපි එහෙනම් බලමු ඊට පස්සේ මෙතනදී දැන් අපිට කියනවා මේක සාධනය කරන්න කියලා. ඉතින් මේක සාධනය අපි ලියමු. ඉතින් මේක සාධනය ලියද්දී අපි මුලින්ම PQ. ඉතින් මම මේක ටග් ගාලා ඔයගලන්ට කරගෙන යන්නම්. සමානයි ZX ට. ඊට පස්සේ RQ සමානයි YZ ට, YX ට. හරි. ඊට පස්සේ කෝණයක් දීලා තියෙනවා RQ තොප්පියක් දැම P සමානයි ඊට පස්සේ මෙතන ZXY. හරි. ඊට පස්සේ ඔය විදිහට දැන් දත්ත ටික අපිට දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපිට මේ අනු අපිට කියන්න පුළුවන් එනම් අපිට මේකේ මුලින්ම අපි ත්‍රිකෝණේ නම් ටික දැම්මේ නෑ. ඉතින් ඒක ටික මම අයිනෙන් දාන මට ඒක අමතක වුණා. ඉතින් ඒක අමතක කරගන්න එපා. ඉතින් මට මේක ටග් ගාලා මේ හදිස්සිය නිසා ඒ ටික පටලැන්. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් හදිස්සිය නැතුව ඒ ටික කරන්න. ඉතින් මෙතනදී අපි මුලින්ම දාන්න ඕනේ P හරි. අපි RPQ කියමුකෝ. RPQ ත්‍රිකෝණය සහ ඊට පස්සේ XYZ ත්‍රිකෝණ කියලා ත්‍රිකෝණවල කියලා අපිට මේ ටික ලියන්න තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. ඉතින් ඊට පස්සේ මේකදී අපි දැන් ලියනවා RPQ ත්‍රිකෝණය අංග සමයි. මේ ඉරි තුන ගැහුවා. ඊට පස්සේ XYZ ත්‍රිකෝණයට. හරි. ඊට පස්සේ මේකේ ප්‍රතිඵල ටිකත් අපි මෙතනින්ම ලියමු. ප්‍රතිඵල. ඉතින් බා මෙතන ප්‍රතිඵල ලියමු. ප්‍රතිඵල විදිහට දැන් මේ Q කෝණය ඉස්සරහා තියෙනවා PR. ඉතින් අපි PR මුලින්ම ලියමු.
ඊට පස්සේ ඒක සමානයි මේ පැත්තේ x ඉස්සරහා තියෙන්නේ උගලට පේනවා ඇති මේ පැත්තේ x කෝණ ඉස්සරහා තියෙනවා මෙන්න මේ x y y කියන එක ඉතින් ඒක අපි මෙතන ලියාගමු මම පොඩ්ඩක් මිහිර ගන්නම් හරි ඊට පස්සේ දැන් අපි පළවෙනි මේක ලියාගත්තා ඊට පස්සේ ඔයගලන්ට පේන ඇති මෙන්න මේ x z කියන එක ඉස්සරහා තියෙන කෝණයක් මෙන්න මේ y කෝණ. ඉතින් මේ පැත්තේ එතකොට x z අපි සමාන කරේ මොකද්ද? ඉතින් මේ x z කියන එකට සමාන කරේ pq. ඉතින් මේ pq ඉස්සරහා තියෙන මෙන්න මේ a කියන එක. ඉතින් එතකොට අපිට මේක ලියන්න පුළුවන් මම සරලව ලියන්නම් y කෝණය සමානයි r කෝණයට. හරි. ඉතින් ඊට පස්සේ අපි තව එකක් ලියන්න ඕනේ මෙන්න මේ rq. rq කියන එක ඉස්සරහා ගන්න පේනදි p කියලා එකක් තියෙනවා. ඉතින් ඒක මේ පැත්තේ තියෙන එක ඉස්සරහා මේක ලියනවා. ඊට පස්සේ මේක එතකොට p කෝණය සමානයි z කෝණයට. ඉතින් ඊට පස්සේ ওই විදිහට අපි ලියලා මේක ඉස්සරහා මොනවද දාන්න ඕනේ? අනුරූප අංග. හරි. හරිද? ওই විදිහට අපි දැන් මේ හැම එකටම අනුරූප අනුරූප කියලා දාගෙන යනවා. හරිද? ඊට පස්සේ මෙතන මේ කලින් මේ සාධනය කරන එක ලියන්න අනිවාර්යයි. මට ඒක අමතක වුණා. ඉතින් මම මේ ඉගෙන ගත්ත ගාම ඔයාලා මේ කියලා දෙන්නේ. ඉතින් ඒක එතකොට අපි මේකට ලියන්නේ d ඇත කියන එක. ඊට පස්සේ මේ ඵල මේකට ලියනවා d ඇත. ඊට පස්සේ මේ යටේකට ලියනවා d ඇත. ඊට පස්සේ මෙන්න මේ අන්තිම එකට අපි ලියනවා ඒක අපිට කෝණයක් ඉදිරියෙන් දීලා තියෙන එකත් අපිට d ඇත කියලා ලියන්න පුළුවන්. ඉතින් ඒකත් දීලා තියෙන නිසානේ අපි එහෙම දැම්මේ. හරි. ඉතින් ඔය විදිහට ඒ ગાණ හදා ගන්න පුළුවන්. හරි. ඔය විදිහට දැන් ඔයගලන්ට දැන් මේ අපි දෙවෙනි ગાණේ පළවෙනි එක තමයි හැදුවේ. ඊට පස්සේ ඔයගලන්ට මෙතන තව ගණන් තුනක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් ඒක තනියෙන් හදා ගන්න. ඉතින් ඒ ටික හදලා අපිට ෂෙයා කරන්න මතක කරන්නවා. බල්ලිහ ලින්ක්ස් තියෙනවා. මම ආයි මතක් කරනවා. ඒ ලින්ක්ස් ක්ලික් කරලා ඒවට ජොයින් වෙලා ඔයගලගේ ෆෝන් එකකින් බලනවා ෆෝන් එකේ තියෙන WhatsApp එකට ජොයින් වෙලා ඒක කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම Facebook group එකට ජොයින් වෙලා ෆෝන් එකකින් සහ කම්පියුටර් එකෙන් ඔයගලන්ට ඒකට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් හරි. අපි ඊළඟ තුන්වෙනි ගණනට යමු. ඉතින් මෙතන 3 4 5 කියන ගණන් මේ 5 මේ 3ක් තියෙනවා. ඉතින් ඒ 3ේම කියන්නේ මෙන්න මේ රූප වලට අනුව ඒකේ දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඉතින් මම මේකේ පළවෙනි ගණන හදලා මේ වීඩියෝ එක නවත්තනවා. මොකද එච්චරයි අපිට මෙතනදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේ තුන්වෙනි ගානේ පළවෙනි එකේ රූපය අපිට මුලින්ම ඇඳගෙනිමු. ඉතින් බැලු වැල්මට ඔයගලන් නිකන් පේන්නේ බෝට්ටුවක් වගේ. ඉතින් මේ බෝට්ටුව වගේ මේ ත්‍රිකෝණ ඔයගලන්ට පේනවා ප්‍රධාන වශයෙන් මේකේ කියලා තියෙනවා AB සමානයි AB AB කියන මෙන්න මේ පාදයේ සමානයිලු මෙන්න මේ DC කියන පාදයට. හරි. ඒක අපි දැන් ලියාගත්ත මෙන්න මෙහෙම ඉරි කෑලි වලින්. ඊට පස්සේ මේකේ කියනවා ABC ABC කියන එකේ මෙන්න මෙහෙම කෝණයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ කෝණය සමානයිලු BCD BCD කියන කෝණයට මෙන්න මේක මේකට සමානයි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනදී ප්‍රශ්න විදිහට අහන්නේ මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය සමාන කරන්නලු මෙන්න මේ BDC කියන ත්‍රිකෝණයට. හරි. මුලින්ම අපි මේක සමාන කරද්දී පළවෙනි ගාණය දීලා තියෙන විදිහට මුලින්ම අපි මේක කරන්න ඕනේ මේක අපි මුලින්ම ලියා ගන්නවා A මේ ABC ත්‍රිකෝණය සහ ඊට පස්සේ DCB ත්‍රිකෝණවල කියලා අපි ලියා ගන්න මුලින්ම ඊට පස්සේ අපිට පුළුවන් මේක හදාගෙන යන්න. ඉතින් මෙතන තියෙන ඒ විදිහට A B සමානයි ඊට පස්සේ DC කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒක තමයි අපිට දීලා තියෙන පළවෙනි එක. මේක අපේ D ඇත කියලා ලියා ගන්නවා. හරි. ඉතින් ඊට පස්සේ මේකේ කෝණයක් අපිට දීලා තියෙනවා. ඒ ටික අපි මුලින්ම දීලා තියෙන ටික අපි මුලින්ම ලියා ගමු. AB C කෝණය සමානයිලු BC D කෝණයට. හරි. මේකත් අපිට D ඇත. හරිනේ. ඊට පස්සේ අපිට ඕගලන්ට පේනවා ඉතින් මෙන්න මේ දෙකටම පොදු පාදයක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ BC කෝණ මේ 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 පාදය. මේ ත්‍රිකෝණෙත් එක පැත්තක් මේක, මේ ත්‍රිකෝණෙත් එක පැත්තක්. ඉතින් ඒ තමයි අපේ අන්තිම පාදය වෙන්නේ. ඉතින් මේක අපි ලියනවා BC සමානයි BC කියලා. ඉතින් මේක අපි මොකද්ද වරහන් ඇතුළේ දාන අපි මුලින්ම හදපු ගාණේ තිබ්බා පොදු පාදය කියලා. හරි. හරි දැන් මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ එනම් ABC ත්‍රිකෝණය අංග සමයි ඉරි 3ක් ගැහුවා DCB ත්‍රිකෝණයට. ඊට පස්සේ අපි මේක ප්‍රතිඵල ලියා දක්වන්න කියලා තියෙනවා. ඉතින් මේක ප්‍රතිඵල අපි ලියමු.
ඉතින් මේකේ හැම එකේම ප්‍රතිඵල ලියන්න. ඉතින් මේ ප්‍රතිඵල ලියන එක ගොඩක්ම වැදගත්. ඉතින් ඊට පස්සේ මේකේ ප්‍රතිඵල අපිට ලියන්න කියලා තියෙනවා. අපි ලියමු මේකේ ප්‍රතිඵල මොනවාද කියලා. අපිට දීලා තියෙන විදිහට මෙන්න මේ B. අපි මුලින් මේ B කෝණේ ගමුකෝ. මේ B කෝණ ඉස්සරහා මෙන්න මේ A C කියලා මේ මේකක් ඔයගලට පේනවා ඇති. ඉතින් මේ C කෝණේ ඉස්සරහා ඔයගලට පේනවා B D B C කියලා කෝණක් තියෙනවා. ඉතින් එතකොට මේක මේකට සමානයි. ඉතින් ඒක අපි ලියාගමු මුලින්ම. AC සමානයි D B වලට. හරිනේ. ඒක දැන් අපේ එක ප්‍රතිඵලයක්. ඊට පස්සේ ඊළඟ එක විදිහට මෙන්න මේ C මේ අපි ගමු මෙන්න මේ A නෙමෙයි. අපි ගමු මෙන්න මේක. අපි දැන් මේක පොඩ්ඩක් මෙහෙන් පැටලෙන නිසා මේ තුනක් ගහගමුකෝ. ඉතින් ඔයගලට පේනවාද මෙන්න මේ AB කියන මේ මේ පාදේ. ඉතින් ඒක ඉස්සරහා තියෙනවා මෙන්න මේ BCA කියලා ත්‍රිකෝණයක්. ඔයගලට පේනවාද මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් එහා පැත්තේත් මෙන්න මේ DC කියන එක ඉස්සරහා මෙන්න මේ විදිහකක් තියෙනවා. ඉතින් ඒක මෙතන දැන් ඔයගලට පොඩ්ඩක් පැටලලා ඇත්තේ. ඉතින් ඒක මේ මම ඔයගලට පින්තූරේ පෙන්නන විදිහට ඔයගල පොඩ්ඩක් මේ තේරුම් ගන්න. ඊට පස්සේ ඒකේ තියෙන විදිහට BCA කියන මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ DBC කියන මේ කෝණයට DBC හරිනේ දැන් ඔයගලන්ට පොඩ්ඩක් පින්තූරයක ගලපලා බැලුවොත් තේරෙයි මොකද්ද මේ මං කියන්නේ කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ BC මෙන්න මේ ඉරිකෑරි දෙකක් ගහලා තියෙනක ඉස්සරහ තියෙන මෙන්න මේ A කියලා එක. ඉතින් ඒ වගේම මේ පැත්තේ ගත්තොත් මේ එහා පැත්තේ ත්‍රිකෝණය ගත්තොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් එහෙම්මම තියෙනවා. එතකොට ඒකේ එන්නේ මෙන්න මේ D කියන එක. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් BA C කෝණය ඊට පස්සේ මේ පැත්තේ B D C කියන කෝණය. හරි. දැන් ඔන්න ඔය ටික තමයි ප්‍රතිඵල. මේක අපි ලියන්න ඕනේ අනුරූප අංග. හරි නෝයි විදිහට ඔයා හැමතිස්සෙම මේක ලියන්න අනුරූප අංග. ඉතින් දැන්ටමත් මමත් මේ ඔයගලොත් එක්ක ප්‍රැක්ටිස් වෙන්නේ මේක. ඉතින් දැන් මට මේක හරියටම ලේසි. දැන් මට අමතක වෙන්නේ නැහැ. මට මොකද වැරදිලා මට ඒක දැන් මේ තේරුණ නිසා. ඉතින් එතකොට දැන් මේ වීඩියෝ එක බලන ඔයාලටත් පැහැදිලි වෙනවා ඇති. මමත් මේ ඔයගලොත් එක්කම තමයි මේ පාඩම මේ අභ්‍යාස ටික කරේ. ඉතින් ඊතුළු ටිකක් මම ඔයගලන්ට හදනවා. ඉතින් ඒ ටික අපේ ගෲප් වලට මම දාන්න. ඒ වගේම ඔයාගේ හදන ගණන් ටිකත් අනිවාර්යයෙන් අපේ ගෲප් එකට දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ ටික කිව්වා වගේම ලින්ක් එකේ තියෙනවා. ඉතින් ජොයින් වෙන්න බය වෙන්න එපා. ඒක ඒකේ අපි এডুকেෂන් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ ටික ජොයින් වෙන්න. ඉතින් එහෙනම් ඔය ටික තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තව පින්තූර දෙකක් මෙතන ඉතුරුයි. ඉතින් ඒ පින්තූර දෙක ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. ඉතින් ඒ ටික කළා ගෲප් එකට දාන ගෲප් එකට හරි WhatsApp මේ අපේ Facebook ගෲප් එකට හරි. ඉතින් ඒ දෙක එකකට ඔයගොල්ලන්ට ජොයින් වෙලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ඉවරන කරන දිලා හිටියට. මේ වීඩියෝ එක ඔයාල ලොකු දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් පළවෙනි ලයික් බටන් එක ක්ලික් කරලා මේ වීඩියෝ එකට සපෝට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාලට මෙතනදී තිබ වැරදි මොනවා හරි මගේ යටින් සිද්ධ වුණා නම් ඒ වගේම ඔයාලට දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් ඒව අනිවාර්යෙන් බලලා කමෙන්ට් කරලා අපිට දැනුවත් කරන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ කගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතන නිසා ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පළවෙනි රතු පාට subscribe button click කරලා ඒකේ අපතේ තියෙන bell button එක click කරලා සමතක් කරන්න එපා. ඉතින් එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් වාග්ගාවට notification එකක් කරා ඒ වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේකේ part 2 වීඩියෝ එකෙන් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි ගිහිල්ලා එන්න. ඕගලන්ට සුබ දවසක්. ආයි බොවත්.